ගොඩමුඩුම බගෝද සම්බන්ධ එක එක සම්බන්ධතාවය වන්ටුවන් රිලේශන්ශි ඉගැන දැන් අපි ඇත්තටම යම් මේ දැන් ඩෙටබේස් එකක ටේබල් එකක් ටේබල් දැන් අපි කියන්නේ ඩෙටබේස් එකක් කියන්නේ එක ටේබල් ලැන්නේ ඩෙටබේස් එකක් කියන්නේ එක ටේබල් ලැන්නේ ඩෙටබේස් එකක් කියන්නේ ටේබල් ගණනාව රයිට් ඩෙටබේස් එකක් කියන්නේ ටේබල් ගණනාව එතකොට මේ ටේබල් ගණනාවක් එකට සම්බන්ධ වෙද්දී මේ වගු එකිනෙකට සම්බන්ධ වෙන ක්‍රම තියෙනවා තුනක් තියෙනවා වගු එකිනෙකට සම්බන්ධ වෙන ක්‍රම තුනක් තියෙනවා රයිට් ඒක අපි කියනවා සම්බන්ධතා කියන එක 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 සම්බන්ධතාවය එක බහු සම්බන්ධතාවය සහ බහු බහු සම්බන්ධතාවය 1 to 1 relationship 1 to many relationship minute to many relationship සාමාන්‍ය මේවා A level වලදී හැම ලොකුවටම කතා කරනවා රයිට් අනට දලා අදහසක් දෙන්න රයිට් මේකෙදි කියන්නේ වගු දෙකක් එකිනෙකට සම්බන්ධ වෙද්දී වගු දෙකක් එකිනෙකට සම්බන්ධ වෙද්දී එකක් තමයි එක එක සම්බන්ධතාවය සම්බන්ධතාවය ඒක සම්බන්ධතාවය කියලා කියන්නේ එක් වගුවක එක රෙකෝඩයක් එක වගුවක එක රෙකෝඩයක් තවත් වගුවක එක රෙකෝඩයක් සමග පමණක් සම්බන්ධ වන්නේ නම් එම වගු දෙක අතර 1 to 1 සම්බන්ධතාවයක් පවතී. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. රයිට් අපි ගත්තොත් එහෙම මේක හිතන්නකෝ මේ මේ වගුවක් තියෙනවා. මේ වගුවේ ඉන්නේ මේ වගේ වගුවක් තියෙනවා. මේ වගුව තුළ ඉන්නේ විදුහල්පතිලාගේ විස්තර. විදුහල්පතිලාගේ විස්තර මේ වගුවේ තියෙනවා. රයිට් විදුහල්පතිලාගේ විස්තර තියෙනවා. ඊළඟට තව වගුවක් තියෙනවා. රයිට් තව වගුවක් තියෙනවා ඒ වගුව තුළ තියෙන්නේ පාසල් සම්බන්ධ විස්තර පාසල් සම්බන්ධ විස්තර විදුහල්පති සම්බන්ධ විස්තර තියෙනවා පාසල් සම්බන්ධ විස්තර තියෙනවා ඒ ඔය ඔය වගුව ඇතුලේ ඔය වගුව ඇතුලේ දත්ත ගණනාවක් තියෙනවා මෙහෙම රෙකෝඩ්ස් වල තියෙන මාස විදුහල්පති විදුහල්පති තියෙන විදුහල්පති කියන වගුවේ රෙකෝඩ් එක තියෙන්නේ මොනවද කියලා මට යන්න වරන් එක විදුහල්පති කෙනෙක්ගේ විස්තර මේක රෙකෝඩයක් ඇතුළේ තියෙන්නේ මේක රෙකෝඩයක් ඇතුළේ තියෙන්නේ එක විදුහල්පති කෙනෙක්ගේ විස්තරයක් මේක රෙකෝඩයක් ඇතුළේ තියෙන්නේ එක විදුහල්පති කෙනෙක්ගේ විස්තරයක් එක රෙකෝඩයක් ඇතුළේ තියෙන්නේ එක විදුහල්පති කෙනෙක්ගේ විස්තරයක් පාසල් වගේ එක රෙකෝඩයක් ඇතුළේ තියෙනවා එක පාසලක් සම්බන්ධ විස්තරයක් එහෙනම් මට කියන්න විදුහල්පති වගේ එක රෙකෝඩයක් පාසල් වගේ රෙකෝඩ කීයක් එක සම්බන්ධ වෙනවද කියලා කියන්න විදුහල්පති වගේ එක රෙකෝඩයක් පාසල් වගේ රෙකෝඩ කීයක් සමග සම්බන්ධ වෙන්න පුළුවන්ද? එක විදුහල්පති කෙනෙකුට පාසල් කීයක් බාර දෙනවා? එක විදුහල්පති කෙනෙකුට පාසල් කීයක් බාර දෙනවා? දැන් නම් බාර දෙන්න බෑ ස්ට්‍රයික් කරනවා නේ. එක විදුහල්පති කෙනෙකුට පාසල් කීයක් බාර දෙනවද? එකයි දෙන්න. එන්න බලන්න එක විදුහල්පති කෙනෙකුට පාසල් එකයි දෙන්න. එතකොට විදුහල්පති කියන රෙකෝඩේ ඉන්න කෙනෙකුට පාසල් කියන රෙකෝඩේ ඉන්න කෙනෙක් තමයි සම්බන්ධ වෙන්නේ රයිට් මේ පැත්තේ අනිත් පැත්තේ මෙහෙට එක පාසලකට විදුහල්පතිලා කී දෙනයිද එක්කනයි අන්න ඔය අවස්ථාව දෙපැත්තට මේක කියනවා එක විදුහල්පතිට එක පාසලයි එක පාසලකට එක විදුහල්පති දෙනයි ඒ කියන්නේ එක වගුවක එක රෙකෝඩයක් එක වගුවක එක රෙකෝඩයක් තවත් වගුවක එක රෙකෝඩයක් සමග සම්බන්ධ වන්නේ නම් වගු දෙක අතර 1 to 1 සම්බන්ධතාවයේ පවතී. රයිට් එකයි එකයි. තව උදාහරණයක් කියන්න බලන්න. මම වගු අඳින්නේ නැහැ. එක එක සම්බන්ධතාවයේ තියෙන එකක් අපි දන්නු. branches කියලා කියන මොකද? ශාඛා. මතක ලියන්නම් ඔයාලට කියන්න දෙන්න බෑනේ. ශාඛාව ශාකාව කියලා තියෙන්නේ මොනවා ශාකාව කිතන්නු පිළිමතලව ශාකාව නූර ශාකාව එයා පැත්තේ කළමනාකරු සම්බන්ධතාවය මොකද්ද මේ මේ වගේ එකක් පොඩ්ඩක් ඇඳලා බලන්න මෙන්න මේ එක ශාකාවකට කළමනාකරුවෝ එක්කනයි අනිත් පැතරව එක කළමනාකරුවෙකුට ශාකා එකයි එහෙම සාමාන්‍යයෙන් තියෙන්නේ එක ශාකාවට කළමනාකරු එකයි එක කළමනාකරුවට ශාකාව එකයි අවස්ථා වෙනස් වෙන්න පුළුවන් ඈ අපි සාමාන්‍ය නිකන් නෝමලි ගත්තේ ඒ කියන්නේ මේ සරලව ගත්තේ රයිට් එක එක සම්බන්ධතාව එහෙනම් 1 to 1 තව උදාහරණයක් කියන්න බලන්න ඔයාලා දන්න එක
ඔයාලා හිතන එක ඒ වගේ. ඔව් ප්‍රෙසිඩන්ට් කන්ට්‍රි අන්න. ප්‍රෙසිඩන්ට් කන්ට්‍රි රට. රට කියන වගේ ජනාධිපති. එක ජනාධිපතිවරට එක ජනාධිපතිවරට රටවල් එකක් පාලනය කරන්න පුළුවන්. එක එක සම්බන්ධතාවය. සම්බන්ධතාවය. එක එක ස්වාමි පුරුෂයා. සහ බිරිඳ. එක බහු සම්බන්ධතාවය. ඒ කියන්නේ මොකක්ද දෙන? එක බහු සම්බන්ධතාවය කියලා කියන්නේ එක වගුවක එක රෙකෝඩයක් තවත් වගුව තවත් රෙකෝඩ ගොඩක් එක සම්බන්ධ වෙන එකක් ඔය කියන්නේ. රයිට් ඔය ටෙලි නාට්‍ය වැඩවල ටෙලි නාට්‍ය වල දින ඔය සීන් එක. රයිට් එක බහු සම්බන්ධතාවය. වගුවක රෙකෝඩයක් තවත් වගුවක රෙකෝඩ කීපයක් සමග. එක වගුවක එක රෙකෝඩයක් වෙනත් වගුවක රෙකෝඩ කීපයක් සමග සම්බන්ධ වන්නේ නම් හා අන්න. හැබැයි නිකන් කියන්න බෑ. අනිත් පැත්තත් බලන්න ඕනේ. එක වගුවක රෙකෝඩ කීපයක්. දැන් මම උඩ උඩ ඇඳපු වගුව හිතන්නකෝ. මේ වගේ වගුවක රෙකෝඩ තියෙන වගුවක අපි නිකන් උදාහරණයක් ගමුකෝ. පාසලයි සිසුන් කියන වගුව දෙක. මේක පාසල කියන වගුව. පාසල කියන වගුව මේක සිසුන් සිසුවා කියන වගුව. සිසුන් කියන වගුවක ඔය වහම් බහුවචන ලියන්නේ නැහැ. මේක ඕලෙලදී ලොකු ඉෂුවක් නැහැ ඉතින්. මේක දිනන එක පාසලකට එක පාසලකට ළමයි එක්කනයි සම්බන්ධ වෙන්නේ. පාසල් කියන වගේ පාසල් වල විස්තර තියෙනවා. එක පාසලකට ළමයි ගොඩයි නේ. එක පාසලකට ළමයි ගොඩක් සම්බන්ධ වෙනවා. එහෙනම් එක පාසලකට ළමයි ගොඩයි. හැබැයි එහෙම කිව්වට බෑ. අනිත් පැත්තටත් බලන්න ඕනේ. රිවර්ස් එකට. ඒ කියන්නේ එක පාසලකට ළමයි ගොඩයි කියපහම අනිත් පැත්තටත් බලන්න මේ. මේ පැත්තේ එක ළමයෙකුට පාසල් කීයද? එක ළමයෙකුට පාසල් එකයි. එහෙමනේ. එතකොට තමයි වන්ඩු මේ සම්බන්ධතාවය. එක පැත්තකට 1m තියෙන්න ඕනේ, අනිත් පැත්තට 1m තියෙන්න ඕනේ. දැන් මගේ දෙමාපිය දරු සම්බන්ධතාවය එහෙම නේ. දෙමාපියන්ට දරුවෝ ගොඩයි. 1m. හැබැයි අනිත් පැත්තට 1m තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක 1m කියලා ගන්න නැහැ. හරි. දෙපැත්තටම 1m තියනවා නම් නේ දැන් මේ අපගේ ස්වාමි පුරුෂයාට බිරිඳ එකයි බිරිඳට ස්වාමි පුරුෂ එකයි කියලා ගත්තොත් ඒක 1-1 සම්බන්ධතාවය. රයිට්. එක පැත්තකට විතරක් 1m තියෙනවා නම් ඒක වෙනවා බිව් 1-2 සම්බන්ධතාවය කියලා. ඒ කියන්නේ තව උදාහරණ කියන්න බලන්න. දෙමාපියෝ දරු සම්බන්ධතාවය අපිට ලියන්න බලන්න. දෙමාපියන් දරුවා. 1-2 සම්බන්ධතාවයක් තියෙනවා. දැන් ITU ගන්න මම ඔයාලට කොහොම කොහොම සම්බන්ධතාවයක් තියෙන්නේ? සමහර කට්ටන නම් මිනිඩු මිනිය තිනේ. දෙමාපියන්ට දරුවෝ ගොඩයි. අනිත් පැත්තට දරුවන්ට දෙමාපියෝ එක්කනේ. නේ. ආ ආයතනයකට සේවකයෝ. ආයතනයකට සේවකයෝ ගොඩයි. සේවක සාමාන්‍ය සේවකියෙක් එක ආයතනයක දැන් දන්නක ශාඛාවක් එක්ක ගමුක එකනේ. ශාඛාවකට දැන් බ්‍රාන්ච් එකකට ශාඛාවකට සේවකයෝ. ඒක හොඳයි. ශාඛාවකට සේවකයන් 1-2 සම්බන්ධතාවයක් තියෙනවා. කොහොමද ඉන්නේ 1-2 කියලා ඔප්පු කරන්නේ මෙහෙමයි ඈ. මේ පැත්ත එකක් ගන්න. එක ශාඛාවකට සේවකයෝ ගොඩයි. අනිත් පැත්තට එක සේවකයෙකුට ශාඛාව එකයි තියෙන්නේ. එක ශාඛාවක තමයි සාමාන්‍ය සේවකෙක් වැඩ කරන්නේ. මේ අවිලා නිකන් කොමන්ලි පොදුවේ ගත්තොත් තමාර තැන්වලදී පොඩක් වෙනස් වෙනවා. ඒව අපි අදාළ කරගන්නේ නැහැ මෙතනට. ඊළඟට කතා කරමු බහුබහු සම්බන්ධතාවය. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ එක එක සම්බන්ධතාවයේදී දෙවන වගුවේ එක් රෙකෝඩයක් පළමු වගුවේ එක් රෙකෝඩයක් සමග අනිවාර්යෙන් තිබිය යුතුයි. නැත්නම් ඒක බහුබහු සම්බන්ධතාවයක් වෙන්නේ නැත. එක බහු සම්බන්ධතාවයක් වෙන්නේ නැත. ඊළඟට බලන්නත් ගාලා වගුවක එක් රෙකෝඩයක් වෙනත් වගුවක රෙකෝඩ කිහිපයක් අන්න රෙකෝඩ කිහිපයක් සමග ඒ වගේම වන්නේ නම් හා වෙනත් වගුවක එක රෙකෝඩයක් පළමු වගේ රෙකෝඩ කිහිපයක් සමග සම්බන්ධ වන්නේ නම් මේ දෙන්න අතර බහුබහු සම්බන්ධතාවයක් තියෙනවලු. එහෙනම් ගුරුවරු කියන වගුවේ මෙතන අපි සාමාන්‍යයෙන් බහුවචන ලියන්නේ නැහැ. මම අර ඔයාලට ඒක ලොකු ඉෂුවක් නැති හින්දා ලියනවා. නැතවා ගුරුවරයා කියපුවාම මෙතන එක ගුරුවරයා ඉන්නේ කියන එක උළුට ගන්නවානේ. ගුරුවරයා කියලා තමයි ලියන්න ඕනේ වගුවේ නම. ටීචර් කියලා නෑ නේ. අපි ටීචර්ස් කියලා ලියන්නේ නෑනේ වගුවට. අන්න ගුරුවරයා කියන වගුව.
ඒක ඒ ලෙවල්වලදී ඔයාලට වැදගත් වෙනවා. ගුරුවරයා සිසුවා, සිසුවා කියන වගේ සිසුන් ඉන්නවා. දැන් කොහොම සම්බන්ධතාවය එන්නේ? මේකින් එක ගුරුවරයෙක්, මේකින් එක ගුරුවරයෙක් ගත්තොත් ඒ ගුරුවරයා ළමයි ගොඩගඩුව ගන්නවා. ගුරුවරයා ළමයි ගොඩ, මම රෙකෝඩ් තුනක් විතර විතරයි දාන්නේ. ගුරුවරයා ළමයි ගොඩක්, ගුරුවරයා ළමයි ගොඩගඩුව ගන්නන්න පුළුවන්. එහෙනම් 1 to many මේ පැත්තට. ගුරුවරයෙකුට ළමයි ගොඩයි. එක ළමයෙකුට, ගුරුවරු එක්කෙනයි දින්නේ නෑනේ. එක ළමයෙකුට අපි කියන්නේ විෂයන් දෙක තුනක් යනවා නම් ගුරුවරු ගොඩක් ඉන්නවා. එක ළමයෙකුට ගුරුවරු ගොඩ. එහෙනම් මේ දෙන්න අතර මිනිටු මිනිටු සම්බන්ධතාවයක් තියෙනවා. කියන්න උදාහරණ. දැන් ඔයාලා දන්නවා. ස්ටුඩන්ට් ඇන්ඩ් සබ්ජෙක්ට්. ස්ටුඩන්ට් ඇන්ඩ් සබ්ජෙක්ට් කිව්වේ මිනිටු මිනිටු වලද? ඔවනේ. ස්ටුඩන්ට්, සිසුවා, සබ්ජෙක්ට් විෂය. ස්ටුඩන්ට් සබ්ජෙක්ට්. මම හොඳට මතක තියාගන්න. ලකුණු දෙක විතර ප්‍රශ්න තමයි ඉන්නේ. ඒ වුණාට ඉතින් මේ එක ළමයෙකුට විෂයන් ගොඩක් කරන්න පුළුවන්. එක විෂයකට ළමයි ගොඩක් ඉන්නවා. පැහැදිලිද වැඩේ? තව එකක් කියන්න. එක ඕතට පොත් ගොඩයි. මේක මේකට හරිනවනේ. එක පොතකට ඕත් කතුරුල ගොඩක් ඉන්නේ නැහැ නේ සාමාන්‍ය. පොත පොත කියන එකයි කතුරු කියන එකයි. එක පොතකට එක කතුරු ගෙන ඉන්නේ නේ. එක කතුරුට පොත් ගොඩක් ලියන්න ඕන. එක කතුරුට පොත් ගොඩක් ලියන්න ඕන. PC එකයි OS එකයි කම්පියුටර් වලින් මුදිලා තියෙනවා. එක PC එකකට OS ගොඩයි. එක PC එකකට OS ගොඩයි. එක OS එකකට PC ගොඩයි. ඔය ගන්න පුළුවන්. එක වෙනම ඩේටාබේස් ලෙවල් එකේදී සාමාන්‍ය ඔය අර විවාහරි අපි බිරිඳට එක සාමාන්‍ය පුරුෂයයි සෝම බ්‍රේක් ඒ වගේ නිකන් අර වෙනම එකක් විදිහට ගන්න පුළුවන්. එක එකක් හොඳයි අවුලක් නැහැ. මේ වෙන්නේ මෙන්න එක PC එකකට OS ගොඩයි. එක OS එක OS එකක් PC ගොඩකට දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අපි ගත්තොත් එහෙම student course කරනවා නම් student course එක ස්ටුඩන්ට් කෝස් ගොඩ කර ලියාපදින්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එක කෝස් එකකට ස්ටුඩන්ට්ලා ගොඩක් ඉන්නවා. මෙන්න මෙන්න සම්බන්ධතාවය. person and telephone numbers. ඒක 1 to many නේ. person telephone numbers ගත්තොත් පුද්ගලයාට person ට telephone numbers. එක පර්සන්ට ටෙලිෆෝන් නම්බර්ස් ගොඩක් තියෙනවා. එක පර්සන්ට ටෙලිෆෝන් නම්බර්ස් ගොඩක් තියෙනවා. එක ටෙලිෆෝන් නම්බර් එකට එක පර්සන් ගේ නෑනේ ඉන්නේ. එක පර්සන්ට එක ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්නේ. දෙන්නේ කොට එකක් දෙන්නේ නෑනේ. කපල් සිම් කියලා එකම නම්බරයක් දෙන්නේ නෑනේ නේ. ඒක නම්බර්ස් දෙකක් දෙනවා. එක පුද්ගලයෙකුට එක ඒක 1 to many. ඒවයි උදාහරණ හිතන්න නේ. එහෙම හිතනවා කියලා කියන්නේ හොඳයි. නේ එහෙම හිතන්න පුළුවන් නම් හොඳයි. අපි ඉගෙන ගත්තේ වෙන එකක් කියන්නේ. වන් ටු මෙනි වල ගොඩක් තියෙනවානේ. එක රටකට පුරවැසියෝ ගොඩයි. එක පුරවැසියට එක රටයි. නැහනේ. ඒක අනිත් පැත්තේනේ පුරවැසි භාවය ගන්න පුළුවන් රටවල දෙක පුළුවන් නේ. එක ගන්න පුළුවන් මෙනි 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 ටු මෙනි කරන්නේ. රයිට්. ඔය වගේ ගන්න පුළුවන්. මේක ගන්න පුළුවන් සප්ලයි අයිටම්. එක සප්ලයට එක සප්ලයි කෙනෙකුට අයිටම් ගොඩක් සප්ලයි කරන්න පුළුවන්. එක සප්ලයිට අයිටම් ගොඩක් සප්ලයි කරන්න පුළුවන්. හැබැයි එක අයිටම් එකක් සප්ලයි කරන්න ඒත් සප්ලයිස් ගොඩක් ඉන්නවා. දැන් හිතන්නකෝ මේ පොත් සපයන්න ගොඩක් සප්ලයිස්ලා ඉන්නවා. පොතක් සපයන්න සප්ලයිස් ඕන තරම් ඉන්නවා. එක සප්ලයි කරනකොට පොත් විතරක් නෙවෙයි තව පැන්සල් ඕන එක සපයන්න පුළුවන්. හරි. ඔන්න සම්බන්ධතාව ටිකකින් පොඩි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. ඉක්මනට එන්න ලියාගෙන ඉවරද? මේ ටික 1 to 1
එකකට එකයි දෙපැත්තන එක එක වන්ටු මිනි කියන්නේ දෙපැත්තර මේක බහු එක පැත්තර එක එක පැතර එක බහු වෙන්න ඕනේ දෙපැත්තර මේක බහු එක බහු තියෙනවා නම් අපි මිනිඩු මිනිඩු සම්බන්ධතාවයක් කියලා කියනවා රයිට් ගන්න කොට යුට් එක 2018 ප්‍රශ්නේ බලන්න මෙන්න මේ මාක්ස් සහ ලකුණු වගුව දීලා තියෙනවා 24 වෙනි ප්‍රශ්නේ සබ්ජෙක්ට් සහ මාක්ස් වගුව සබ්ජෙක්ට් සහ එක බලමු සබ්ජෙක්ට් සහ මාක්ස් වගුව අතර එක බහු සම්බන්ධතාවයක් පවතිලු බලන්න ඒක ඇත්තද කියලා බලන්න සබ්ජෙක්ට් සහ මාක්ස් බලන්න ඒතර මේ 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 වගේ සම්බන්ධතාවය බලද්දී ආ බලන්න අර මේ විදිහට අඳගත්තා නම් හරි මාක් මේ දෙක නිකන් කොටු කරලා අඳගන්න මාක් සබ්ජෙක්ට් මාක් සබ්ජෙක්ට් දෙමෝදගෙන මාක් එකේ එක රෙකෝඩයක් ගන්න මාක් එකේ එක රෙකෝඩයක්කට සබ්ජෙක්ට් කීයක් තියෙනවා මාක් එකේ එක රෙකෝඩයක් ගන්න මේ ඔන්න මාක් එකේ එක රෙකෝඩයක් ඇතුලේ මාක් වගුවේ එක රෙකෝඩයක් ඇතුලේ සබ්ජෙක්ට් මේක එක රෙකෝඩයක් එක්ක මාක් එකේ එක රෙකෝඩයක් සබ්ජෙක්ට් එකක් එක්ක සම්බන්ධ වෙන්නේ මේ මේ රෙකෝඩේ මෙයත් එක්ක මේ රෙකෝඩේ කාත් එක සම්බන්ධ වෙන්නේ මේ රෙකෝඩේ සම්බන්ධ වෙන්නේ 33 ත් එක්ක මෙයත් එක්ක මේ රෙකෝඩේ සම්බන්ධ වෙන්නේ මෙයත් 34 ත් එක්ක මේ රෙකෝඩේ සම්බන්ධ වෙන්නේ මෙයත් එක්ක රයිට් මාක් එකේ එකක් සබ්ජෙක්ට් එකේ එකක් එක සම්බන්ධ වෙන්නේ සබ්ජෙක්ට් එකේ දෙකක් එක සම්බන්ධ වෙන්නේ නැහැ සබ්ජෙක්ට් එකේ දෙකක් එක සම්බන්ධ වෙනවා කියන්නේ මෙහෙමයි මේ රෙකෝඩේ තුල මේකයි මේකයි දෙකම තියෙනවා එහෙම එකක් අපි යන්නේ නැහැ බලන්නකො මේ මේ රෙකෝඩිය ගන්නකො හොඳට මේ හිතන්න මේ රෙකෝඩියේ සබ්ජෙක්ට් එක තියෙන්නේ 80 එහෙනම් එයා සම්බන්ධ වෙන්නේ මෙයත් එක්ක මේ රෙකෝඩියේ සබ්ජෙක්ට් එක තියෙන්නේ 33 එයා සම්බන්ධ වෙන්නේ මෙයත් එක්ක මේ රෙකෝඩියේ සබ්ජෙක්ට් එක වෙන්නේ 34 එයා සම්බන්ධ වෙන්නේ මෙයත් එක්ක මේ රෙකෝඩියේ 33 එයා සම්බන්ධ වෙන්නේ මෙයත් එක්ක දෙකක් එකට සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නැහැ දෙකක් එකට සම්බන්ධ වුණා කියලා ප්‍රශ්නයක් නැහැ එකකට එකයි තියෙන්නේ අනිත් පැත්තට ගන්නකො සබ්ජෙක්ට් එකට මාක් එක සබ්ජෙක්ට් එකකට එක සබ්ජෙක්ට් එකක් මේක රෙකෝඩ් කීයක් එක සම්බන්ධ වෙනවද කියලා බලන්න මේ සබ්ජෙක්ට් එක රෙකෝඩ් කීයක් එක සම්බන්ධ වෙනවද 80 මෙයත් එක්ක විතරයි 33 මෙයත් එක්ක විතරයි නෑ මෙයත් එක්ක සම්බන්ධ වෙනවා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා දෙකක් එක සම්බන්ධ වෙනවා මේ මෙතන 33 මෙයත් 33 එහෙනම් දෙකක් තිබ්බනම් ඇති දෙකක් තිබ්බනම් අපි දෙන්නේ හරියන්නේ 1 2 mini කියලා 1 2 mini එහෙනම් එක පැත්තකට 1 1 අනිත් පැත්තට 1 2 mini නම් නේ අනිත් පැත්තට 1 2 නම් මේ එක සබ්ජෙක්ට් එකට මාක්ස් ගොඩයි එක මාක් එකට සබ්ජෙක්ට් එකයි එහෙනම් 1 2 mini සම්බන්ධතාවයක් තියෙනවා හරි ඒක මම කියපු දේ පැහැදිලි ඇති 2922 වෙනි ප්‍රශ්නේ තියෙනවා 2922 මේක තේරුණාද සම්බන්ධතාවයක් යනු දත්ත පාදක දෙකක් හෝ කීපයක් අතර සංඝට්ටනය කි වැරදි දත්ත සම්බන්ධතාවයක් කියන්නේ වගු අතර සම්බන්ධතාවය සම්බන්ධතාවයක් කියන්නේ වගු අතර සම්බන්ධතාවය මෙයා කියන සම්බන්ධතාවයක් යනු දත්ත පාදක දෙකක් හෝ ඩේටාබේස් අර සිලින්ඩර දෙකක් අතර සම්බන්ධතාවයක් කියන්නේ නෑනේ වැරදි සම්බන්ධිත දත්ත පාදක සම්බන්ධතා මේ රිලේෂන්ෂිප් ටයිප් වල අහන්නේ සම්බන්ධතා ප්‍රූප වල එක එක තියෙනවා එක බහු තියෙනවා බහු බහු සම්බන්ධතා අන්තර්ගත වේ ඒක හරි සම්බන්ධතා ප්‍රූප වල එක 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 බහු 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 තියෙනවා සම්බන්ධතා දත්ත පාදකයන් විවිධ වගු වලින් සමන්විත හැකි හරිනේ සම්බන්ධිත දත්ත පාදකයන් ඒ කියන්නේ රිලේෂනල් ඩේටාබේස් එකක් අර සිලින්ඩරේ මතක තියාගන්නකො රිලේෂනල් ඩේටාබේස් එකක් කියන්නේ ඒක ඇතුලේ විවිධ වගු තියෙනවලු තියෙනව නේද තියෙන්න ඕනේ තියෙන්න ඕනේ අයියේ ඒක ඇතුලේ විවිධ වගු තිබිය යුතුයි නේ සිලින්ඩරේ බලන්නකො මෙන්න සිලින්ඩරේ මේක ඇතුලේ විවිධ වගු තියෙනවා පැහැදිලිද එහෙනම් ඒකේ උත්තරේ මේක හරි B සහ C පමණයි
රිලේෂනල් වන්ටුවන් වන්ටු මිනි සම්බන්ධතාවල් තාවි මේක ප්‍රශ්නයක් කරුම් බල බුක් වගුව ඇති යුනිට් ප්‍රයිස් සඳහා වඩා සුදු දත්තපරූපය ඔන්න බුක් වගුව යුනිට් ප්‍රයිස් එක තියෙනවා මොනක් තියන්නේ නම්බ කරන්සි දාන්න එපා ඇයි යුනිට් මිල මිලට මිලට කරන්සිෙන්ට ඕනේ හැබැයි මෙතන රුපියල් නැහැනේ රුපියලුත් නැහැ සතත් නැහැ එහෙනම් කරන්සි නෙමෙයි නම්බ අත තියාගන්න අපි යුනිට් ප්‍රයිස් මිල කිව්වා කිය මිල කිව්වා කියලා මිල කිව්වා කියලා මේ මෙහෙම මෙහෙම ලියපුවා මේකට අපි දාන්නේ කරන්සි කියලා මේ ටයිප් එක මොකද්ද මේක නම්බ මේක නම්බ ටයිප් එක නේ ඒක මතක තියාගන්න ඔතන රුපිය RS සංකේතයත් එක්ක 250 7.2 ආව නම් අන්න කරන්සි එවනිය සාමාන්‍ය දේවල් නේ බුක් වගුවේ ප්‍රාථමික දොස සඳහා වඩා සුසු යෝග්‍ය වඩාත් යෝග්‍ය පහත සඳහන් කරලාද බුක් වගුව මෙයා මෙයානේ බුක් වගුව ඉන්නේ අමිතින් බුක් වගුව මෙයා කෙලිම 1 2 3 හද ඩුප්ලිකේට් නැහැනේ බුක් ID නිකානිය දැනුම ගලාගෙන එන්න ඕනේ මේ වෙලාවේ හැටියට ආගන්තුක යතුරට උදාහරණයක් වන්නේ ආගන්තුකෙක් නම් මොකද්ද මං කිව්වේ ආගන්තුක කියන්නේ මොකක්ද තියෙන්න ඕනේ වගු දෙකක තියෙන්න ඕනේ එකක ප්‍රාථමික යතුරු එන්න ඕනේ එන ටග් ගාලා නිකන් ප්‍රාථමික යතුරු ටික මාක් කරන් ගියොත් මොකද වෙන්නේ මෙයා ප්‍රයිමරි කී මේකේ ප්‍රයිමරි කී පබ්ලිෂර් වගුවේ ප්‍රයිමරි කී 1 2 3 4 මෙයා මේකේ ප්‍රයිමරි කී මෙයා එහෙනම් බුක් ID මේකෙත් තියෙනවා බුක් ID මේකෙත් තියෙනවා රයිට් බුක් ID දෙකේම තියෙනවා එහෙනම් මේකේ ප්‍රයිමරි කී වුණා නම් මෙයා මේකේ හොරින් කී පබ්ලිෂ් ID දෙකේම තියෙනවා පබ්ලිෂ් ID දෙකේම තියෙනවා මේකේ ප්‍රයිමරි කී වුණා නම් මේකේ හොරින් කී දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි සර් මේකේ ඩුප්ලිකේට් නැත්තම් ඇයි බුක් ID එක මේකේ ප්‍රයිමරි කී වෙන්න බැරිද කියලා අහන්න පුළුවන් මගේ එහෙම හිතෙන්න පුළුවන් නේ වෙනස් විදිහට හිතන කට්ටිය මේකේ ඩුප්ලිකේට් වෙන්නේ නැහැ මේ 1 2 3 4 මේකේ ඩුප්ලිකේට් වෙන්නේ නැහැ. ඇයි එහෙනම් ප්‍රයිමරි කී මේකේ ගන්න බැයිද අපිට මෙයා? ඒක ගන්න නැහැ. වගුවේ නමත් එක්ක බලන්න, වගුවේ නමත් එක්ක බලන්න. රිලේටඩ් ප්‍රයිමරි කී කාටද අයිති? මේකේ අයිති තියෙන්නේ කවුද? බුක් ID කියන එක අයිති බුක් ටේබල් එකටද? බුක් පබ්ලිෂර් කියන ටේබල් එකට. පොතක ID එක හැදෙන්නේ. පොතකට අදාළ ඒ ID එක හැදෙන්නේ පොතක් නිර්මාණය කරන වෙලාවනේ පොතක් ගබඩා කරන වෙලාවනේ බුක් පබ්ලිෂර් කියන්නේ පොතක් නිකුත් කිරීම පොතක් නිකුත් කරන වෙලාවේ පොතල නම්බරයක් දෙන්නේ නැහැ නේ එහෙනම් පොත නිර්මාණය කරන ලද්ද පොත අපි පරිගණකයට ඇතුළත් කරන දත්ත ගබඩාවට ඇතුළත් කරන ලදා පොතක් පොතට නම්බරයක් දෙන්නේ එහෙනම් බුක් ID එක අයිති කාටද බුක් ID එක අයිති බුක් ටේබල් එකට බුක් ID එක අයිති බුක් ටේබල් එකට ඉන්ද අයිතිය තියෙන්නේ පළවෙනි බුක් ටේබල් එකේ හින්දා එයා ඒක ප්‍රයිමරි කී කරන්න ඕන අනිවාර්යෙන් කරන්න ඕන පබ්ලිෂ් ID තියෙන්නේ පබ්ලිෂර් නමත් එක්ක බලන්න වගුවේ නමත් එක්ක බලන්න පබ්ලිෂර් ටේබල් එකේ ප්‍රාථමික උදේ පබ්ලිෂ් ID හරියට ලේසි එහෙනම් ඔන්න පබ්ලිෂ් ID ඒක ප්‍රයිමරි කී කරන්න ඕන අනිවාර්යෙන් වගුවේ නමත් එක්ක අයිතියට තියෙන්නේ රයිට් මේක නම් ඩුප්ලිකේට් වෙනවා නේද කොහමද එතන මේ දෙන්නයි ප්‍රයිමරි කී කවුද මේ වගේ ප්‍රයිමරි කී බුක් ID එක මේකේ ප්‍රයිමරි කී වුණා නිසා මතක තියාගන්න එකම දැන් මෙතනත් බුක් ID මෙතනත් බුක් ID ඒ බුක් ID එක වගු දෙකක ප්‍රයිමරි කී වෙන්න බෑ නේ වගු දෙකක ප්‍රයිමරි කී වෙන්න බෑ එතන එක වගුක තමයි ප්‍රයිමරි කී වෙන්න පුළුවන් රයිට් එහෙනම් මේකේ තියෙන්නේ කොම්පොසයිට් ප්‍රයිමරි කී එක කොම්පොසයිට් ප්‍රයිමරි කී මේ දෙකම ගන්න මේ දෙන්නම එකතු කරන්න වෙනවා ඔයාට හිතෙන්න පුළුවන් මෙතන ඩුප්ලිකේට් වෙන්නේ නැති නිසා මෙයාත් ප්‍රයිමරි කී ගන්න බෑ ඇයි ඒ බුක් ID ප්‍රයිමරි කී වෙලා ඉවරයි එක තැනකදී බුක් ID එක ප්‍රයිමරි කී වෙලා ඉවරයි එක තැනකදී ආයෙ ආව ප්‍රයිමරි කී කරන්න යන්න එපා එතකොට වැරදි එක තැනක ඒ කියන්නේ එක අවස්ථාවෙ දෙන්නේ මේ නේ එක තැනකදී ප්‍රයිමරි කී වුණා නම් ආයෙ ප්‍රයිමරි කී වෙන්නේ නැහැ එහෙනම් මේ දෙන්නම තමයි ගන්න රයිට් එහෙනම් වගු දෙකක තියෙනවා බුක් ID මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා එක වගුක ප්‍රයිමරි කී නම් අනිත් වගුවේ ෆොරින් කී එහෙනම් උත්තරේ කීයද ආගන්තුක යතුරක් වෙනවා බුක් වගුවේ බුක් නේම් ගන්න බෑ බුක් පබ්ලිෂර් වගුවේ බුක් ID ගන්න වෙනවා නේ බුක් පබ්ලිෂර් වගුවේ වැඩි පැහැදිලිද හරි මේක ගන්න ටග් ගාලා කියවන්න බලන්න
XYZ ස්පෝට් යන විවිධ සැපයුම්කරු විසින් සැපයුණු ලබන බාණ්ඩ ක්‍රීඩා බාණ්ඩ විකුණන වේද සැලකි. අන්න ක්‍රීඩා බාණ්ඩ විකුණන තැන හොඳට තේරුම් ගන්න ක්‍රීඩා බාණ්ඩ විකුණන තැන. එහෙනම් මෙතනදී ක්‍රීඩා බාණ්ඩ විකුණන තැන කියන්නේ බාණ්ඩ ටික ගන්න ගැනුම් කරු ඉන්නවා. විකුණන්න බාණ්ඩ ගේන්න කොහෙන්ද ගේන්නේ? සැපයුම්කරු ගේනවා. ඒ වගේ සැපයුම්කරුවන් සහ සැපයුම්කරුවන්ගේ මිලදීගත් අයිතම ආචය කිරීම සඳහා පහත දසන වගු තුනක් භාවිතා කරයි. පර්චේස් වගුව මොනවද? පර්චේස් කියන්නේ දැන් මෙහෙම ඒවා පොඩ්ඩක් අවබෝධ ඉන්න ඕනේ. පර්චේස් මිලදී ගැනීමේ වගුව, මිලදී ගැනීමේ වගුව අපි ආයතනයේට භාණ්ඩයක් කොහෙන් හරි ගෙද්දී අපි කොහෙර සටහන් කරගන්න බෑ භාණ්ඩයක් ගෙනාවා කියලා. ඒකට අපි කියනවා පර්චේස් කරනවා කියලා. මෙහෙම මිලදී ගැනීමේ වගුව. සප්ලයි වගුව අපිට කවුද බඩු සප්ලයි කරන්නේ? කවුද බඩු සප්ලයි කරන්නේ? මෙතන පර්චේස් වගු නෙමෙයි ළමයි, අයිටම් වගු වෙන්න ඕනේ. මෙතන පර්චේස් වගු නෙමෙයි, මෙතන අයිටම් වගු. අයිටම් වගු සප්ලයි වගු, සප්ලයි වගු දින සප්ලයි ලා විස්තර මේ තියෙන්නේ පර්චේස් වගු. පර්චේස් මිලදී ගත්තාම ලියන විස්තර රයිට්. අයිටම් වගු තියෙනවා, සප්ලයි වගු තියෙනවා, පර්චේස් වගු තියෙනවා. දත්ත සමුදාය තුළ භාවිතා කරගත් ප්‍රාථමික අතුරු ශ්‍රේෂ්ඨ දෙකක් ඒ වාගේ වගු නම් සහිතව ලියා දක්වන්න. එහෙනම් ප්‍රායෝගික කියන්නේ මොකද්ද? වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න භාවිතා කරන ශ්‍රේෂ්ඨයනේ. එහෙනම් මේකේ P1 P2 P3 තියෙනවා. මෙයා එහෙනම් ප්‍රයිමරි කී අයිටම් වගුවේ අයිටම් ID ප්‍රයිමරි කී, සප්ලයි වගුවේ සප්ලයි ID ප්‍රයිමරි කී. සරලයි ලේසි. පර්චේස් වගුවේ, පර්චේස් වගුවේ ප්‍රයිමරි කී නම් පර්චේස් ID එකක් තියෙනවා. වගුවේ නමත් එක්ක නම් ප්‍රයිමරි. සප්ලයි වගුවේ සප්ලයි ID. item වගුවේ item ID. purchase වගුවේ තියෙනවා නම් purchase ID කියලා එකක් තියෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. එතකොට මොකද කරන්නේ? එතකොට ඔයාලා ලියන්න පුළුවන්නේ item වගුවේ primary key, item වගුවේ item ID, supply වගුවේ supply ID, purchase වගුවේ මේ දෙකම ගන්න වෙනවා. supply ID, item ID දෙකම ගන්න වෙනවා. right? foreign key වොත් මොකද කියන්නේ? වගු දෙකක තියෙනවා මේ. මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. මෙයා primary key වෙලා, එහෙනම් මෙයා foreign key. මෙයා ෆොරින් කී නේ. මේකෙත් මෙයා ෆොරින් කී. මෙව වෙළඳසැලට වෙළඳසැල විසින් ටෙනිස් බෝල් නම් නව ආයතනයක් එකතු කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ වයින් ඒකක 30ක් රීටා නම් සැපයුම් කරුගෙන් මිලදී ගන්න ඕන. දැන් බලන්න හිතලා බලන්න. ටෙනිස් බෝල් ගන්නවලු. දැන් බලන්න ටෙනිස් බෝල් දැනට තියෙනවද කියලා. ටෙනිස් බෝල් තියෙනවද කියලා බලන්න ඉස්සල්ලා. ටෙනිස් බෝල් තියෙනවද? ඔව්. අයිටම් වගේ ටෙනිස් බෝල් නැහනේ. එහෙනම් ටෙනිස් බෝල් තිබ්බනම් මොකද වෙන්නේ? ටෙනිස් බෝල් තිබ්බනම් මේද මෙතන විතරයි වෙනස් වෙන්නේ. ටෙනිස් බෝල් ගාන වැඩිම වෙනස් වෙනවා. දැන් ටෙනිස් බෝල් නැහැ. එහෙනම් මේ වගුවේ අලුත් අයිටම් එකක් ඇඩ් වෙන්න ඕනේ. P5 කියලා එතන ලියවෙන්න ඕනේ. ටෙනිස් බෝල් කියලා මෙතන ලියන්න එපා. ටෙනිස් බෝල් කියලා අයිටම් කීයක්ද? 30ක් ගන්නවා. කාගෙන්ද ගන්නෙ? රීටාගෙන් ගන්නෙ. රීටාගෙන් ගන්න. රීටා දැනට ඉන්නේ කියලාද කියලා බලන්න. රීටා දැනට ඉන්න සැපියුම් කරුවෙද්ද කියලා බලන්න. රීටා ඉන්නවා. එහෙනම් මේක අප්ඩේට් වෙන්නේ නැහැ. හැබැයි අපි අයිටම් එකක් කොහෙන් හරි සල්ලි දීලා ගත්තොත් මෙතන මේ පර්චේස් වගුව අප්ඩේට් වෙන්න ඕනේ. එහෙනම් පර්චේස් වගුව වදින්න ඕනේ 22:9. කවුද රීටා? S.2. අයිටම් එක P.5. ක්වොන්ටිටි එක 30. එහෙනම් අහනවා යාවත් කාලීන විය යුතු වගු මොනවාද? ඉස්සලා උත්තරේ හදාගෙන ඉන්න ලියන්න කලින් වගු අයිටම් වගුවයි පර්චේස් වගුව අයිටම් වගුවයි පර්චේස් වගුව යාවත් කාලන රෙකෝඩ වලට අදාළව නව රෙකෝඩේ ලියා දක්වන්න. වගු දෙකේ සප්ලයි ඇඩි වෙනස් නේ කියලා කියනවනේ. ඒක ලොකු වැඩි දන්නන්න එපා. මෙතන බිංදුවක් අඩු වෙලානේ. මෙතන බිංදුවක් දාගමු. 0.1, 0.2, 0.3, 0.4. මේ පැත්තට බිංදුව කැඩිපුර දාගන්න. යාවත් කාලිනු වගු වලට අදාළ නව රෙකෝඩිය ලියා දක්වන්න. දැන් රෙකෝඩ් දෙක ලියන්න පුළුවන් නේ? මේක රෙකෝඩයක්. මේ එක රෙකෝඩයක්. රෙකෝඩ් ලියන්නේ දැන් දන්නවා. ඊළඟට බලන්න. පාරිභෝගික වොලිබෝලයක් හා පිත්තක් මිලදී ගනි. මේ සඳහා යාවත් කාලිනේ කළ යුතු වගු මොනවාද?
අන්න පාරිභෝගිකයෙක් ඇවිල්ලා මේ බැට් එකකුයි වොලිබෝලයකුයි හල්ලි කරලා ගන්නවා. එහෙනම් බලන්නකො මොකද වෙන්න ඕනේ කියලා. පාරිභෝගිකයෙක් ඇවිල්ලා බැට් එකකුයි වොලිබෝලයකුයි ගන්නවලු. අයිටම් වගුවේ මොනවද වෙනස් කරන්න වෙනවද අපිට? අයිටම් වගුවේ මොනවද වෙනස් කරන්න වෙනවද? වොලිබෝලයකුයි බැට් එකකුයි ගත්තොත් අයිටම් වගුවේ වෙනස් කරන්න වෙනවද? ඔව් නේද? ස්ටොක් එක අඩු වෙන්න එපා. ස්ටොක් එක අඩු වෙන්න ඕනේ. එහෙනම් අයිටම් වගුවේ වෙනස් වෙන්න ඕනේ. සප්ලයර් වගුවේ වෙනස් වෙන්න ඕනේද? පාරිභෝගිකයෙක් බඩු ගත්තොත් ඈ පාරිභෝගිකයෙක් බඩුවක් ගත්තොත් පාරිභෝගිකයෙක් වඩුවක් මොකක් හරි අයිටම් එකක් ගත්තොත් සප්ලයර් වෙනස් වෙන්න ඕනේද? නෑනේ, ඒක වෙන ඒක වෙන්න ඕනේ නෑනේ. සමහර කට ඕකත් වෙනස් කරනවා. පාරිභෝගිකයෙක් භාණ්ඩයක් අපෙන් අරන් ගියොත් මිලදී ගැනීමක්ද? ආයතනයේ මිලදී ගැනීමක්ද නෑ, ආයතනයේ විකුණුමක්නේ. ආයතනයේ තියෙන භාණ්ඩයක් විකිණෙනවා, ආයතනයේ විකුණුමක්. ඒක පර්චස් වගේ ලියන්න අවශ්‍ය නෑ. පර්චස් එකේ තියෙන මිලදී ගත්ත ඒවා ලියන්නනේ. පර්චස් එකේ තියෙන්නේ බඩු ගේන ඒවා මිලදී ගත්ත ඒවා ලියන්න. එහෙනම් පාරිභෝගිකයෙක් බඩුවක් කරන් ගියා කියලා පර්චස් වගේ සටහන් කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒක කවුද අප්ඩේට් වෙන්නේ? ආයිටම් වගුව විතරයි. ආයිටම් වගුව විතරක් අප්ඩේට් වෙනවා. එහෙනම් වගු මොනවද? වගුවේ නම ආයිටම් වගුව අප්ඩේට් වෙන රෙකෝඩ් දෙක ලියන්න. මොනවද? P බිඳුවයි 2 බැට් 24යි P බිඳුවයි 4 වොලිබෝල් 9යි කියලා ලියන්න ඕනේ.